not may be able to talk to everybody and listen. දරුවා ඉපදිච්ච දවසේ මොහොතේ ඉඳන් ඉගෙන ගන්න.
ඉගෙන ගන්න ආකාරය ගැන අපි ඊපස්සේ කතා කරමු. ඒ නිසා මේ රැකවරණය කියන දේ තමයි ඉතාමත්ම වැදගත් වෙන්නේ. මේ අවදානම් පවුල් කියන්නේ කවුද? අම්මා තාත්තා තුළ අසමගිය තියෙන. අම්මා තාත්තා අතර බෙදීම් තියෙන. අම්මා තාත්තා අතර අසමගිය විසන්න සරුවා තියෙන. සමහරට තාත්තලා හම්බ කරන බොහෝ දේ මත්පැන් මත්ද්‍රව්‍යයට පාවිච්චි කිරීම නිසා ගෙදර අසමගිය තියෙන. සමහරට පියා නැති පියා විදේශගත වෙලා නැහැ නැත්නම් අම්මා විදේශගත වෙලා නම් ඒ වගේ පවුල්වල දරුවන්ට මේ ආදරය නොඅඩුව ලැබෙන්නේ නැහැ. ඒ වගේ දරුවන්ගේ මොලේ හැදීමේ යම් කිසි ගැටලු ඇති වෙන්න පුළුවන්. හොඳ ටිකරට තව මදි වගේ ඉන්න. ආස නැති ඇති ඉන්නවා වගේ ඉන්න. හරි හරි. අපි අත්පුඩියක් ගහමුද? අපි අපි හැමෝට. මොකද මම එහෙම කිව්වේ සංගීතය කියලා කියන්නේ මහා විශ්ව භාෂාව. අපිට අපේ භාෂාවෙන් නැති වුණත් අපිට ඕනෑම භාෂාවක සංගීතයක් රස විඳින්න පුළුවන්. ඒ නාදයට අපි කැමති නිසා. අද ඔබ මමක් හැටියට පියෙක් හැටියට වාසනාවන්ත වෙලා තියෙනවා මේ වගේ වැඩසටහනකට ඔබගේ මේ ලැබෙන්න ඉන්න දරුවත් එක්ක සහභාගී වෙන්න ලැබීම ගැන සතුටුයිද? සතුටුයි. මම හිතනවා ඔබ යමක් අද ඔබට අරගෙන යන්න පුළුවන්. අද දවසේදී මේ දවස අහක යන්නේ නැහැ. ඔබ ඉඳගෙන හිටියට අමාරුව දැනෙන්නේ නැහැ. ඉතින් අපි ගීතය කොහොමද මගේ දරුවට මගේ කුසේ ඉන්න දරුවට සහ මට කොහොමද ගීතය උදව් වෙන්නේ ඔබේ දරුවා වගේ කරන්න එහෙම නැත්නම් යහපත් මානසිකත්වයක් ඇති කරගන්න කායික මානසික දෙපැත්තම අධ්‍යාත්මික මේ සියලුම පැති ගීතය හරහා සංසිඳන. ඉතින් මම හැමදේ ඉස්සෙල්ලම මාව පිළිගන්න ඔබව පිළිගන්න අම්මට තාත්තට උපහාර දෙන්න.